මමද කියන්නේ යන්නේ සිංහල සිනමාවේ තවත් එක් නිලි රාජිනියක් ගැන. ඇය අපිට වුණු හොඳම සිනමා නිලියක්. හොඳ තාරකාවක්. ඇය උපන්නේ 1948 අගෝස්තු 1 දින කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී ස්වර්ණ මල්වාරච්චි ලෙසින්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි විජේපා විද්‍යාලයෙන් 74 හැදෑරු ස්වර්ණ එකල සිරි ගුණසිංහ මහතාගේ රසිකාවක්ද වුණා. ස්වර්ණාට ආවෙනික වූ රූසප්පුවක් ඇසතුව තිබූ අතර ඒ ඉතා සිත්ගන්නාසුළු අලංකාර රූසප්පුවක්. ඒ කාලේ ඇය තරුණ වියේදී සිරි ගුණසිංහ මහතාගේ රසිකාවක වුණා. ඊට පස්සේ චිත්‍රපටයක එක් ප්‍රධාන චරිතයක් සඳහා තරුණියක අවශ්‍ය බව සඳහන් කරමින් පත්තරේ දැන්වීමක් දුටු ස්වර්ණ ඒ සඳහා ඇයදුම් කළ අතර ඇය ඇයදුම් කරන්නේ රංගනයේදී මේ බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ඇය ඒට ඇයදුම් කරන්නේ සිරි ගුණසිංහ මහතා දැක බලා ගැනීමට තිබූ ආශාව නිසාම එතුමා බැහැදැකීමේ අරමුණින්. පස්සේ ඇය සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වෙනවා. එහිදී සිරි ගුණසිංහ මහතා ඇයගෙන් ඇයි ඔබ නිලියක් වෙන්න හිතුවේ කියලා විමසනවා. ඊට පිළිතුරු වශයෙන් ස්වර්ණ මට නිලියක් වෙන්න ඕනේ නෑ. මම ආවේ ඔබතුමා බලලයන්. එවිට නැවත සිරි ගුණසිංහ මහතා ඒ වුණාට කමක් නෑ. එයා කාමරයේ ඉන්නවා නිහල් සිංහ. එයාව ගිහින් හමු වෙන්නයි එතුමා ස්වර්ණට පවසනවා. ඊට පස්සේ ඇය ඩීබී නිහල් සිංහ මහතාව හමු වෙනවා. එතුමා ඇගේ ඡායාරූප ලබා ගන්නවා. එම අවස්ථාවේදී සිරි ගුණසිංහ මහතාට නිසකවම ස්වර්ණාගේ හැකියාව පිළිබඳව දැනෙන්නට ඇති බව නම් නිසකයි. එදා සමහර විට සිරි ගුණසිංහ ස්වර්ණාගේ විශේෂ යමක් නොදුටුවා නම් සිනමාවට ස්වර්ණ මල්ලවාරච්චි අහිමි වීමටත් තිබුණා. පසු ඇයව එම චිත්‍රපටය සඳහා තෝරාගත් අතර එය 1967 ප්‍රදර්ශනයේ වූ සත් සමුද්‍ර චිත්‍රපටය ලෙස තිරගත වුණා. ඒ වන විට ඇය 17 වියෙහි පාසල් ශිෂ්‍යාවක්. සිය කුළුඳුල් සිනමා නිර්මාණයෙන්ම ඇය සම්භාවනීය නිලියක් වුණා. පසු ඇය හන්තානේ කතාව චිත්‍රපටයටද දායක වුණා. හන්තානේ කතාව මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂයක්. එයට අතිදක්ෂ රංගන ශිල්පීන් රසක් දායක වූ විශිෂ්ට නිර්මාණයක් වුණා. අමරසිරි කලන්සූරිය විජය කුමාරතුංග ආදී කලාකරුවන් රසක් දායක වූ නිර්මාණයක් තමයි හන්තානේ කතාව. පසුව මාතර අච්චි තුම්මං හන්දිය සහ 1970 පාසල් ශිෂ්‍යන් පිරිසක් අධ්‍යක්ෂණය කළ නිම්වලල්ල චිත්‍රපටය ආදී සිනමාපට කීපයකටම සහභාගි වී 1972 දී පමණ ඇය ලංකාවෙන් පිටව ගියා. විදේශගතව සිටියේදී ඇයට එංගලන්තයේදී සහ ඕස්ට්‍රේලියාවේදී ආම්බුලෙස නිරූපණ කටයුතුවලට සහභාගි වීමේ වාසනාවද ඇයට හිමි වුණා. ඇය පවසන පරිදි ඇගේ රංගන කෞශල්‍ය වර්ධනය වූ ප්‍රධානම සාධකයක් වුණේ විදේශීය චිත්‍රපට විශාල ප්‍රමාණයක් නරඹා එයින් දැනුම ලබා ගැනීම තුලින්. එපමණක් නෙවෙයි කියවීම ඇගේ ජීවිතයේම කොටසක් වුණා. කියවීම තුලින් ඇය විශාල දැනුම් සම්භාරයක් එක්රැස් කරගත් බව ඇය නිතරම පවසන කරුණක්. එසේම ඇගේ අධ්‍යක්ෂකවරුද ඇගේ රංගනයේ දිනු කිරීමට උපකාර කළා. නැවත ඇය ලංකාවට පැමිණියේ සිංහබහු චිත්‍රපටයට සහභාගි වීම සඳහා. ඇගේ අරමුණු වුණේ සිංහබහු චිත්‍රපටයේ නිම කර නැවත විදේශගත වීමයි. නමුත් ඇය එම අදහස වෙනස් කර ලංකාවේ රැඳී සිය රංගන හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඇය සම්භාව්‍ය ගණයේ චිත්‍රපට පමණක් නෙවෙයි වාණිජ චිත්‍රපටවලද සිය දායකත්වය ලබා දුන්නා. 1981 අංජානා චිත්‍රපටයේ ස්වර්ණ මල්ලවාරච්චි සහාය නිලියක් ලෙස රංගනයේ යෙදෙමින් ප්‍රේක්ෂක සිස්සතන් වසඟයට ගත්තා. ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ හංසවිලක් ශ්‍රී ලංකේය සිනමා වංශකතාව උඩු යටිකුරු කළ සිනමාපටයක් වුණා. ස්වර්ණ මල්ලවාරච්චිගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍ය එහිදී මනාව ප්‍රදර්ශනය වුණා. හංසවිලක් චිත්‍රපටයේ ස්වර්ණාගේ රංගනය තවමත් ලාංකික හදවත් තුළ ජීවමානව පවතින්නේ ස්වර්ණාගේ ප්‍රතිභාපූර්ණ රංගනය හංසවිලක් තුළින් ඇය ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂකයන්ට රැගෙන ආව නිසා. 1981 ජනාධිපති සම්මාන හොඳම නිලිය සම්මානයේද ස්වර්ණ සතු කරගත්තා. 1983 වසන්ත ඔබේසේකර මහතා නිර්මාණය කළ දඩේම චිත්‍රපටයේද රවින්ද්‍ර රන්දනිය මහතා සමග ස්වර්ණ මල්ලවාරච්චි රංගනයේ යෙදුණු අතරේ සිංහල සිනමාවේ විශාල පෙරළියක් සිදු කළ චිත්‍රපටයක් වුණා. එම චිත්‍රපටයේ සියලු බිහිසුණු ජවනිකා තාත්වික ජවනිකා. එහි ඔවුන් කෙසේ රංගනයේ යෙදුනේද යන්න තවමත් අපට ප්‍රශ්නාර්ථයක්. එහිදී ස්වර්ණ මල්ලවාරච්චි සරසවි සම්මාන උළෙලේ හොඳම නිලිය සම්මානයද ඇය සතු කරගත්තා. 2005 ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා හිංසනයට එරෙහිව තානාපතිවරිය ලෙස කටයුතු කළා.
स्वर्णागे पिलिका रोगे सुवकर ऐट जीवेदुन वैद्य न्यूमाल पेरेरा महता अध्यक्षने कल दडेम चित्रपटयट जीवे लबा देन्ने स्वर्ण मल्लवारच्ची विसिन स्वर्ण मल्लवारच्ची सिनेमावे दिरिय गहनी लेस इतिहासयट एक्वन्नी मेरठ सिनेमावे होंदम निलिय सम्मानय वैडिम वार गन्ना दिनागत निलिय लेस स्वर्ण मल्लवारच्ची नामय रन अकुरिन इतिहासयट एक करमिन एसेम सम्मान विशाल प्रमाणयक ऐ सतु कर गैनीमट ऐट हकी वुना කැමරාවට දැඩි ලෙස ආදරය කළ ස්වර්ණ එකල කැමරාවේ ශබ්දයට ඉත ඇලුම් කළ තැනැත්තියක් වුණා. ඇයට ආවේනික වූ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍යයක් ඇය නිර්මාණය කරගත් අතර අදටත් ප්‍රේක්ෂක ආදරය නොවඩුව ලැබෙන සම්මානනීය කලාකාරණියක්. මේ තොරතුරු අන්තර්ජාලයේ අමතක කරන්න එපා. Subscribe කරන්න Studio Jaa.